Good morning ඔයගොල්ලෝ හැම දෙනාටම. අද අපි පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ Dubai රාජ්‍යයේ facility management company එකට පවත්වන ලබන interview එකක්. ඉතින් නොබෝ වෙලාවකින් විදේශ නියෝජිතයින් අප ආයතනයට පැමිණීමත් නියමිතයි. ඉතින් අද 200කට වඩා වැඩි පිරිසක් අපි interview එකට සහභාගී වෙනවා. අපි මෙතනින් ඉස්සරහට බලමු කොහොමද interview එක සිද්ධ වෙන්නේ. කොහොමද අපේ අයදුම්කරුවන් ඒට මුහුණ දෙන්නේ. සහ සේලම විස්තරත් මෙතනින් ඉස්සරහට බලමු. අද දින Dubai වල විදේශ නියෝජිතයන් විසින් පවත්වන ලබන facility management company එකට සඳහා පවත්වන ලබන interview එක මේ වන විටත් පැවැත්වීගෙන යනවා. ඉතින් ඒ සඳහා පැවැත්වෙන පෙර සූදානම තමයි ඔයගලන්ට මෙතන දක්නට ලැබෙනවා. ඉතින් අපි බලමු ගිහින් මොකක්ද අතට වෙන්නේ කියලා. දින දෙකක් පුරා පැවැත්වෙන Dubai විදේශ නියෝජිතයන් විසින් පවත්වන සම්මුඛ පරීක්ෂණය දැනටත් මෙතන සිදු වෙමින් පවතිනවා. ඉතින් මේ ඔයගලන්ට දක්නට ලැබෙන්නේ අපි පැවැත්වෙන පෙර සූදානම. ඉතින් අපි ඊටත් ඇතුළට ගිහින් බලමු කොහොමද අපේ ඉන්ටර්වයුව ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. සල්ලකීම් ආයතනය විශ්වාස කරලා විශාල පිරිසක් අපගේ සම්මුඛ පරීක්ෂණය සහභාගී වුණා 100ට අධික පිරිසක්. ඉතින් ඔයගලන්ට මේ දකින්න තියෙන්නේ මීළඟට සම්මුඛ පරීක්ෂණය සඳහා විදේශ නියෝජිතයන් හමුවට යාමට සූදානම් වී සිටින පිරිස. ඊයේ සහ අද දින පැවැත්වෙන ෆැසිලිටි මැනේජ්මන්ට් කම්පැනි එකක සඳහා පවත්වන ඉන්ටර්වයුව එකට අල්ලකීම් ආයතනයෙන්ම මීට පෙර විදේශගත වූ අපේම සහෝදර සහෝදරයන් විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. ඒ අතරින් අද මම අද එක්කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපෙන් මීට කලින් අපි විශ්වාස කරලා එයාගේ අනාගත සිහින ජය ගන්න ගිය එක පුද්ගලෙක්. ඉතින් අපි අහලා දැනගනිමු ඇයි ආය පාරක් අල්ලකීම් එක හොයාගෙන ආවේ මේ පාරත් විදේශගත වෙන්න කියලා. ඔයාගේ නම මොකද්ද? සයන් නිරංග. ඔකේ. වයස? වයස 25. මීට කලින් අල්ලකීම් ආයතනයේ විදේශගත වෙලා තියෙනවද? මොකද්ද රට? කටාර. කටාර වලට. කොච්චර කාලයකට කලින්ද? අවුරුදු දෙකක් සේවය කළා. මොකද්ද හේතුව අපහු පාරක් අල්ලකීම් ආයතනයම හොයාගෙන ලංකාවට අල්ලකීම් ආයතනය හොයාගෙනම එන්න විදේශගත වෙන්න? අල්ලකීම් එක හොඳයි. බොරු කංචා උර නැහැ. එන්න අල්ලකීම් එකට. ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් වලට. අලකීම් අපේ ආයතනයේ විශ්වාස කරලා එයාගේ ජීවිතේ ජයගෙන ජයගත්ත තවත් මල්ලි කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපේම විදේශගත වුණු ආපෝ පාරක් අලකීම් ආයතනයම විශ්වාස කරලා ඒගලන්ගේ ජීවිතේ ජය ගන්න බලාගෙන ඉන්න. ඉතින් අපි එයාගෙන් අහලා බලමු එයත් ආපෝ පාරක් මොකද හේතුව අලකීම් ආයතනයම හොයාගෙන එන්න මොකද්ද අපි දැනෙච්ච වෙනස කියලා. මොකද්ද වාගේ නම? ලහිරු. හරි ලහිරු. වාගේ වයස කීයද දැන්? 27. කලින් අපින් විදේශගත වෙලා තියෙනවද? කොහරිද විදේශගත වුණේ? Dubai රාජ්‍යයට. හරි. එතකොට මොකද්ද හේතුව ආපහු පාරක් අල්ලකීම් ආයතනයම හොයාගෙන එන්න? මොකද ලංකාවේ ඒජන්සි ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක පාරක් ආපෙන් ගිහිලා ආපහු පාරක් අපිවම හොයාගෙන එන්න මොකද්ද ආපෙන් දැක්ක විශේෂත්වය? ඒජන්සි යදි කියව පඩිය දුන්නා සැලරි එක. නවතෙන් පස්සම දුන්නා ඒජන්සි එකේ හැමදේම ලබා දුන්නා.
එනිසා අපහපාරක් විදේශගතව සිහින සැබෑ කරගන්න ලකී මාතෙන ස්වාගෙනාව. ඔකේ. ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් වලට සහසුබ පතනවා මේ ඉන්ටර්වයුව එක සාර්ථක වෙන්න කියලා. මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ විදේශ නියෝජිතයන් විසින් පවත්වන ලැබෙන ඉන්ටර්වයුව එකට සහභාගී වෙලා එළියට ආපු දැන් මේ ආපු අපගේ සහෝදරියක්. ඉතින් අපි අහලා බලමු කොහොමද යාගේ ඉන්ටර්වයුව එක සිද්ධ වුණේ කියලා. මගේ නම තරුෂි මල්කා. මම ආයේ පොළොන්නරුව ඉඳලා ඉන්ටර්වයුව එක ඒ කියන්නේ අපේ නාමගම විස්තර වයසේ සියල්ල තමයි ඇහුවේ. එතකොට අපිට දවස් 15 37 අතර යන්න ලෑස්ති වෙන්න කිව්වා. එතකොට අපි සඳුදා සිට ඒ මෙඩිකල් කටයුතු ඒ සියල්ල ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගේ අවස්ථාවක් අපි ලබා දුන්නට. ඔහොමත් ස්තුතියි ආගේ අදහස. දින දෙකක් පුරා පැවැත්වුණු ඩුබයි ෆැසිලිටි මැනේජ්මන්ට් කම්පැනියක් සඳහා පැවැත්වුණු අපගේ සමුග පරීක්ෂණයේ අවසාන දිනේ තමයි අද. ඉතින් අද දිනේ අපේ විශාල සිලෙක්ෂන් ප්‍රමාණයක් අපේ ආයතනයට හම්බුණා. ඉතින් අපි දැනගමු අපේ කාර්යමණ්ඩලයේ සහෝදරියගෙන්ම කොහොමද මේ ඉන්ටර්වයුව එකේ සිලෙක්ෂන් සඳහා ඉදිරි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපිත් එක්කතු වෙනවා අපේම කාර්යමණ්ඩලයේ අපේම සහෝදරියක්. ඉතින් අහලා බලමු කොහොමද අද හම්බුණු සිලෙක්ෂන් වලට ඩොකියුමෙන්ටේෂන් වැඩ ටික කරගෙන යන්නේ කියලා. ඉතින් දර්ශි දවස් දෙකක් පුරා පැවැත්වුණු අපේ ඉන්ටර්වයුව එක සාර්ථකද? ඔව් දැක්කයි නේ ඇත්තටම ඉතාම සාර්ථකයි. ඉන්ටර්වයුව එකේ අපිට ඇටෙන් කරා කැන්ඩිඩේට්ස් 200කට වැඩි පිරිසක් ආවා අපිට. සිලෙක්ෂන් හම්බලා තියෙනවා 100කට වැඩි පිරිසක්. ඒකේ ડોකියුමන්ට්ස් තමයි අපි දැන් මේ හදාගෙන යන්නේ මේ අපේ සාර්ථක ස්කෑන් කරගෙන යන්නේ ડોකියුමන්ට්ස්. අදම අපි ඔෆර් ලෙටර් සයින් කරා. එතකොට මේ ඔෆර් ලෙටර් සයින් කරන ගමන් මේ තියෙන්නේ ඔෆර් ලෙටර් එක. ඉතින් අපි අදම ડોකියුමන්ට්ස් ආවනවා සඳුදා වෙනකොට අපි ඒගොල්ලන්ව මෙඩිකල් දානවා. මෙඩිකල් දාලා ඉතින් අපි දවස් 16ක් වගේ වෙනකොට අපි ඒගොල්ලන් ඇහෙට ඩිපාර්චර් කරන්න ඕනේ කම්පැනි එකෙන් අපි තාම ඉක්මනට ඉඳලා තියෙනවා. එම්ප්ලොයිමන්ට් වීසා ගෙන්නලා දවස් 10ක් වගේ අතරත් අපි කොහොමද දවස් 16කින් මේගොල්ලෝ ඩිපාර්චර් කරනවා. ඒක නිසාම අපි සඳුදා වෙනකොට මේගොල්ලන්ව මෙඩිකල් ගෙන්නවා. ඔව් ඒක සාරාංශය මාත් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. අපිට එම්ප්ලොයිමන්ට් වීසා යටතේ දැනටමත් සිලෙක්ෂන් 100කට අධික ප්‍රමාණයක් හම් වෙලා තියෙනවා අපේ තිබ්බ ඊයේ පෙර ඊයේ අදයි තිබුණ ඉන්ටර්විව් එකෙන්. ඉතින් ඒගොල්ලෝ දවස් 15ක් ඇතුළත කම්පැනි එකෙන් ඉල්ලලා තියෙනවා ඩුබයි රාජ්‍යයට එවන්න කියලා. ඒ නිසා අපගේ කාර්යමණ්ඩලය අද ඉඳන් මේගොල්ලන් වැඩ පටන් ගත්තා. ඉතින් සඳුදා වෙද්දී ඒගොල්ලන් මෙඩිකල් කටයුතු සඳහා අපි ආයතනයට පැමිණෙනවා. ඉතින් හැමදෙනාම ඔෆර් ලෙටර් සයින් කරා. ඉතින් ඒ ආයතනයට තවත් පුරපාඩු රාශියක් තියෙනවා. ඉතින් ඔගලන්ගෙන් අපි ආදරෙන් ආරාධනා කරනවා සෙන්සුරාද ඉරිදා දවස් දෙකේ හැම සතියකම අපි ඉන්ටර්වියුස් පැවැත්වෙනවා අපි ආයතනයේ සූම් තාක්ෂණය ඔස්සේ. මොකද හැමදාම විදේශන ජීවිත ලංකාවට පැමිණීමට අපහසුතාවය නිසා ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා සූම් තාක්ෂණය ඔස්සේ ඒගොල්ලන්ව සම්බන්ධ කරලා දෙන්න කියලා. ඉතින් අපි ඔගලන්ගෙන් ආදරෙන් ආරාධනා කරනවා ඔගලොත් පහත දක්වන දුරකථන අංකය අමතලා ඔගලන්ගේ ආසනය දැම වෙන් කරගන්න දවස් 15ක් ඇතුළත ඉතා ඉක්මනින් එම්ප්ලොයිමන්ට් වීසා එකක් යටතේ ඩුබයි රාජ්‍යයට ගිහින් ඔයාගේ විදේශ සිහිනය සැබෑ කරගන්න කැමති නම් අදම අලකීම් එකත් එක්ක එකතු වෙන්න. ස්තුතියි. ඔගලන්ට මේ දක්නට ලැබෙන්නේ අපේ තිබුණු විදේශනීය ඉන්ටර්වයුව එක ඉවර වෙලා අපේ විදේශන විචාරණ අපේ ආයතනයෙන් පිටත් වන ආකාරය. ඉතින් ඉතාම සාර්ථක ලෙස අපි අද ඉන්ටර්වයුව එක අවසන් වුණා.